අද ඔබතුමාල දන්නවා හැමෝම කතා කරනවා රටක් තුළ පොදු නීතියක් තියෙනවා. මේ එක නීතියක් බවට පත් වෙන්න ඕනකම තියෙනවා. ඒක ජාතීන් අතර බෙදෙන්න පුළුවන් කමකුත් නැහැ. ආගම් විදිහට බෙදෙන්න පුළුවන් කමකුත් නැහැ. වර්ග විදිහට බෙදෙන්න පුළුවන් කමකුත් නැහැ. අපි ඉදිරියේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි දැන් ඊයේ සම්බන්ධන මැතිතුමා මුණ ගැහුණාම අපි හිතන්නේ නැති විදිහට එතුමලා සමහර නීති වෙනස් කරන්න අපිත් එකඟුණා. සමහර වෙලාවට මේ රටේ ඒවා කතා කරන්න බයයි. හැබැයි එතුමලා තාමත් පැහැදිලිව ඒ තමන්ට තියෙන පුද්ගලික නීති පවා පොදු එක නීතියක් බවට පත් කරන්න ඕන කියන එකට එතුමාලාගේ අදහස් දැක්වුවා. ඒ වගේම අනෙකුත් පක්ෂ නායකව මුණ ගැහුණාම අපි මේ කතා කරපු අදහස් වලට වඩා වැඩි අදහස් එතුමාලා ඉදිරිපත් කරා. ඒ නිසා මම හිතන්නේ මේක එක රටක් තුල එක පොදු නීතියක් තියෙන්න ඕන කියන කාරණාව අද සියලු දෙනාම පිළිගන්න කාරණා. ඒ නිසා තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම අපි මුල් වෙලා මේ කටයුත්තට නායකත්වය ලබා දීලා තියෙන්නේ. ඒ වගේම තවත් කාරණයක් මතක් කරන්න ඕනේ. ඔබතුමාලා හැමදාම මේ පක්ෂ මූලස්ථානට ආපුවාම තියෙන පිටිපස්සේ තියෙන බෑක්ඩ්‍රොප් එකද නැහැ. ඇයි මේ කියලාත් ඔබතුමාලාට සමහර හිතෙන්න පුළුවන්. මොකද අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම විදිහට මේකට අපි නායකත්වයක් ගත්ත පමණයි. අපිට අවශ්‍යයි සියලු පක්ෂවල සියලුම දෙනාගේ දායකත්වය මේකට අවශ්‍යයි. අපේ මහින්ද අමරවිල ලේකම්තුමා මතක් කරා 225 මේක අවශ්‍යතාවයක් බවට පත් වෙනවා. ඒ වගේ මේක රටේ අවශ්‍යතාවයක් බවට පත් වෙනවා. ඒ නිසා තමයි අපි පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරු විදිහට අපේ යුතුකමක් විදිහට මේ රටේ අනාගතය සඳහා කරන්න උනේ වගකීමක් විදිහට, ඒ වගේ මේ රටේ සියලු ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් කරන්න ඕන දෙයක් විදිහට තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම මේකට නායකත්වය ගත්තේ. හැබැයි අපි මේක අපේ වැඩක් කරගන්න නැතුව රටේ වැඩක් කරගන්න, පාර්ලිමේන්තුවේ වැඩක් කරගන්න යුගයේ අවශ්‍යතාවයක් බවට පත් කරගෙන ඕන නිසා තමයි අපි පක්ෂ මූලස්ථානයේ මේ මාධ්‍ය සාකච්ඡාව තිබුණත් අපි පක්ෂයේ ලාංඡනවත් ඒ කිසිම දෙයක් නැතුව ඔබතුමාලා අනික් සියලු දෙනාටම මේකේ හවුල්කාරව වෙන්න, කොටස්කාරව වෙන්න, පංගුකාරව වෙන්න. මොකද ඔබතුමාලා දකලා තියෙනවා හැමදාමත් රටේ දෙයක් වුණාම ඒක තමන්ගේ කරගන්න තමයි සමහරලාට පක්ෂ උත්සාහ කරන්නේ, පුද්ගලයෝ උත්සාහ කරන්නේ, මේක තමන් කරගන්න. හැබැයි අපට අවශ්‍ය වෙලා තියෙන්නේ මේක යුගයේ අවශ්‍යතාවයක් විදිහට හැමෝම මේ කොටස්කාරව කරගැනීම තමයි අපේ අවශ්‍යතාවය තියෙන්නේ.